ආණ්ඩුව පැත්තෙන් ප්ලාන් කරපු නිවස්සයක් යනවා ජනාධිපතිවරයාගේ දූරකාලය තව අවුරුද්දක් දික්කරගන්න පුළුවන් කෙලිවරලා. අපි පැහැදිලිවම කියන්න ඕන 77 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අවුරුදු 6ක් තිබ්බා. හැබැයි 2015දී යහපාලන ආණ්ඩුව ඇවිල්ලා 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ දූරකාලය අවුරුදු 5කට අඩු කරලා තිබ්බා. ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වෙනකොට 19 වෙනි සංශෝධනය අවිල්ල තිබ්බේ නැහැ. එතකොට එතුමා පත්ුනේ අවුරුදු 6කට. එතුමා පත්ුනෙන් පස්සේ ආපු 19 ඒක පහ කරාම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් 6ක් ඉන්න බැරි වුණා, 5යි ඉන්න පුළුවන් වුණේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වෙන්නේ අවුරුදු 5ක කාලයක් සඳහා. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැරීට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නේ ගෝඨාභය පත්වෙච්ච අවුරුදු 5 ඉතුරු කාල සීමාව සඳහා පමණයි. ඒ නිසා කිසිම හේතුවකින් එයාට අවුරුදු 6ක් ඉන්න බෑ. අනිත් එක මේ ජනමත විචාරණ තියෙනවා කියලා ඉවරලා මයින් ගේම් ගහනවා ආණ්ඩුවේ. කන්ෆියුස් තීරණේ මේ දෙන්නේ. හරිද? ජනමත විචාරණයකට යන්න කලින් 3-2ක් ගන්න ඕන පාර්ලිමේන්තුව. ආණ්ඩුවට කොහෙද 3-2ක් තියෙන්නේ? මේ ආණ්ඩුවට 3-2ක් නැහැ. ඉතින් ඒ නිසා පැහැදිලිවම ලබන මාසේ 16 වෙනිදායින් පස්සේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලැබෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ ආණ්ඩුවේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක් නෙමෙයි. ඒ වගේම ඔක්තෝබර් මාසේ 16ත් සැප්තැම්බර් මාසේ 16ත් අතර දවසක අනිවාර්යයෙන්ම මැතිවරණය පැවැත්වෙන්නට නියමිතයි, නියමිත පරිදි. ඉතින් ඒ නිසා මේ කන්ෆියුස් තීරි ගහලා කල්පනා කර කර ඉඳලා දෙලොවක් අතර තනි වෙලා ඉන්න ආණ්ඩුවේ ඔය තීරේ හරියන්නේ නැහැ. දැන් අත්ත වශයෙන්ම ජනාධිපතිතුමා කල්පනා කර කර ඉන්නේ ඉල්ලනවද නැද්ද කියලා ඉවරලානේ. මොකද හේතුව එතුමාට පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඡන්ද ඉල්ලුවොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නැහැ. පොහොට්ටුව අතහැරලා මේ අනිත් පක්ෂය එකතු කරගෙන ඡන්ද ගත්තොත් සිංහල ඡන්ද ලැබෙන්නේ නැහැ. එතකොට මම දන්න විදියට නම් ජනාධිපතිතුමා ඡන්ද පරදින්න නම් ඉල්ලන්නේ නැහැ. 2005 මැතිවරණ පරාජයෙන් පස්සේ එතුමා මැතිවරණයට ජනාධිපතිවරණයට ඉල්ලන එක අතහැරියා. 2010 අර වහිනකොට මේ අකුණු ගහනකොට ඇලවංගු දානවා වගේ කෙනෙක්ව එනලා දැම්මා. 2015 තව කෙනෙක්ගේ පිටේ නැගලා මේ අගමැතිකම ගත්තා. මොකද හේතුව එවලේ වාතාවරණය හැදිලා තිබ්බත් එතුමා ඉල්ලුව දිනන්න නැති බව සමීක්ෂණ වාර්තාවලින් පෙන්වුවා. එතුමා ඉල්ලුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඇත්ත වශයෙන්ම එතුමා කරන්නේ අන්තිම දවස දක්වාම බලය උපරිම ලෙස විඳීම සඳහා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ඔහුගේ අනක්‍රියාත්මක කරන පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහා වූ මයින් ගේම් එකක් තමයි කරන්නේ. අනිත් එක එතුමා ඉල්ලනවද නැද්ද කියලා කියන්නෙත් නැහැ. එතකොට එතුමා තව තව කට්ටියට ආරාධනා කරනවා. ඒ අයට ආරාධනා කරන්නේ සන්ධානයකටද පක්ෂයකටද කියලා ඉවරලා එතුමා කියන්නෙත් නැහැ. එතකොට ඒ අයත් කල්පනා කරනවා මේ ගිහිල් ඉවරලා මෙයා ඉල්ලුවේ නැත්තම් මොකද වෙන්නේ? ඉල්ලලා පැරදුනොත් Tamanට මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඔහුත් එක කවුරුත් එකතු වෙන්නෙත් නැහැ. හැබැයි අර පොහොට්ටු ඇතුළේ ඉන්න කැඩිලා ඉන්න අනාථ කණ්ඩායම් කීපයකට එතුමා එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කවර ආකාරයේ තත්වයක් නිර්මාණය වුණත් ඔහුට දිනන්න බැරි නම් ඔහු ඉල්ලන්නේ නැහැ කියන එක තමයි පැහැදිලිව කියන්න ඕනේ. ඒ එක්කම තේතුමා වටේ ඉන්න අය තව කැම්පේන් කරනවා, තව අවස්ථාවක් දෙන්න ඕන, තව අවස්ථාවක් දෙන්න ඕන කියලා. මොකටද තව අවස්ථාවක් දෙන්නේ? දැන් කියනවනේ ටීවී එකට ඇවිල්ලා ඒගොල්ලන් කියනවා මේ පොලිම නැහැ, කරන්ට් කපන්නේ නැහැ, රට ආර්ථික වශයෙන් හරි ට්‍රක් එකකට දාලා කියලා ඉවරලා. දැන් පොලිම් නැහැ, බඩු ගන්න සල්ලි නැහැ, කඩේ බඩු තිබ්බට මිනිස්සුන්ට සල්ලි නැහැ, ෂෙඩ් එකේ තෙල් තිබ්බට ෆුල් ටැංක් ගන්න සල්ලි නැහැ, කරන්ට් මේ කපන්න නැති වුණාට ගෙවල් 110 කරන්ට් එක කපලා. ඒකත් පැත්තකින් තියමුකෝ. ජනාධිපතිතුමා මේ රට බාරගන්නේ දිගෝටාබේ පැනලා ගියයින් පස්සේ අපේ සම්පූර්ණ ණය බර තිබ්බේ ඩොලර් බිලියන 83යි. දැන් මේ වෙනකොට අලුත්ම මහ බැංකු වාර්තා අනුව අපේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඩොලර් මිලියන 17,000කින් ණය බර වැඩි වෙලා තියෙනවා. අපි ජාත්‍යන්තර ස්වෛරීත්වර මේ බැඳුම් කරවල පොලී ගෙවන්නෙත් නැහැ, බයිලටරල් ලෝන් වල පොලී ගෙවන්නත් නැහැ. ඒ කියන්නේ රටවල් අතර තියෙන ඒවයි පොලී ගෙවන්නත් නැහැ. යම්කිසි සුළු පොලී ප්‍රමාණයක් ගෙවනවා මේ ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්තු මේ ණය සඳහා. ඒ නිසා ලබන අවුරුද්දේ ඉඳලා ස්වෛරීත්ව බැඳුම් කරවල ණය පොලී ගෙවන්න ගත්තාම, ඒ වගේම රටවල් අතර ගත්තු ණයවල ණය පොලී ගෙවන්න ගන්නකොට අපේ ආදායම අපනයනයෙන් සහ
ඍජු විදේශ ආයෝජන වලින් වැඩි කරන්න කිසිම පියවරක් අරගෙන නැහැ. එතකොට මේ ණය ගෙවන්න ගත්තම අනිවාර්යයෙන්ම තව බදු වැඩි කරනවා මෙතුමා. තව බදු ගන්නද තවාරක අවස්ථාව දෙන්න කියන්නේ. ජනතාව බලාපොරොත්තු වෙන තියෙන බදු ප්‍රමාණයත් අඩු කරලා බඩු මිල අඩු වෙන මේ යථාර්ථයක්. එහෙම එවැනි තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම තියෙද්දී අලුත් ආදායම් මාර්ග, ඩොලර් ආදායම් මාර්ග හොයන්න නැතුව ණය ගෙවන්න පටන් ගත්තාම තව බදු වැඩි කිරීම සඳහා අවස්ථාව දෙන්න කියලා කියන්නේ. එතකොට තව ණය ගනීවි. මේ අපි බංකොලොත් තුනෙත් ණය අරගෙන. දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ අරන් තියෙන ඩොලර් බිලියන 4යි. රණසිංහ ප්‍රේමදාසගේ කාලේ අරන් තියෙන ඩොලර් බිලියන 1.7යි. ඩී.බී. විජේතුංග මැතිතුමා අරන් තියෙන ඩොලර් බිලියන 1යි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අරන් තියෙන්නේ ඩොලර් බිලියන 3.1යි. ඔක්කොම එකතු කරා ඩොලර් බිලියන 9.8යි. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අරන් තියෙන ඩොලර් බිලියන 31ක්. එතකොට ඒ ණය ගෙවා ගන්න බැරුව සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව අරන් තිනවා ඩොලර් බිලියන 11ක්. ඉතුරු ටික ඔක්කොම පොලී තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වාහනයක පැච් එකක් ගියහම ටයර් එක මාරු කරන්නේ නැහනේ. පැච් එක හදන එක තමයි කරන්නේ. එතුමා මොකද්ද කරන්නේ? ආර්ථිකය හදන්නේ නැතුව මේ ණය අරගෙන ණය කන්ද වර්ධනය කරනවා.